සුබ දවසක් කියලා පිළිගන්නවා තාක්ෂණ විද්‍යා channel එකට එකතු වුණ ඕගොල්ලෝ හැමෝම. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකට subscribe කරලා තිනවා. subscribe කරලා 1000ක් වුණා මේ ළඟදී channel එක. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම. මේක බලන ඔයාලා තවම subscribe වෙලා නැත්නම් අනිවාර්යෙන් channel එකට subscribe වෙන්න. තාක්ෂණය ගැන cryptocurrency වගේ නවතම තාක්ෂණික දේවල් අපි අරගෙන එනවා මේ channel එකෙන්. ඉතින් අනිවාර්යෙන් subscribe වෙලා ඉන්න. ඉතින් අදත් අලුත් දෙයක් අරගෙන තමයි ආවේ channel එකෙන්. අද මම ඕගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ මට මේ ඊය පෙරේදා ආපු order එකක් item එකක් ගැන. මේකේ නම තමයි Ledger Nano S. මම තාම packing එකවත් කැඩුවේ නැහැ. මේක video එකක් කරන්න ඕන නිසා. ඉතින් අපි අද කතා කරන්නේ cryptocurrency hold කරන wallet එකක් වෙන hardware wallet එකක් වෙන Ledger Nano S කියන hardware wallet එක ගැන තමයි. හොඳයි අපි පළවෙනිම මේක unbox කරන්න කලින් මේ ගැන ටික විස්තර දැනගෙනීමු මොකද්ද මේ Ledger Nano S කියන්නේ කියලා. Ledger කියන එක තමයි company එකේ නම. ඒගොල්ලෝ තමයි මේ Nano S කියන hardware wallet එක manufacture කරන්නේ. මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මම videos කරා My Ether wallet ගැන, ඒ වගේම video එකක් කරා Neon wallet එක ගැන. දැන් මේවා ඇවිල්ලා web wallet සහ software wallets. වෙබ් වොලට් තියෙනවා, ඩෙස්ක්ටොප් වොලට් තියෙනවා, හાર્ඩ්වෙයාර් වොලට් තියෙනවා, පේපර් වොලට් තියෙනවා. දැන් මේ ආදී වොලට් වලින් ගත්තාම සිකියුරිටි එක අතින් අපි පෙළ ගැස්සුවොත් පේපර් වොලට් එක තමයි සිකියර්ම. මොකද ඒකේ print out එකක් විතරයි තියෙන්නේ, වෙන කොහෙවත් අපි භාවිතා කරන්නේ නැහැ. හැබැයි පාවිච්චි කරන්න ගියාම පේපර් වොලට් එක ගොඩාක් අමාරුයි. මොකද නිතරම මේක import කරන්න ඕන website එකකට, ඒ ආදී වැඩ ගොඩක් කරන්න ඕන. ඊළඟට සිකියුර් එක තමයි මේක hardware wallet එක. මේකෙදි වෙන්නේ USB pen එකක් වගේ එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒකේ ඇතුලේ තමයි ඔයාගේ ඔක්කොම crypto tokens store කරන්නේ. ඔයාට transaction එකක් කරන්න වුණාම private key එක හෝ password එකක් හෝ කොහෙවත් දාන්නේ නැහැ. transaction එකේදී අපේ ledger එකේ අපිට අහනවා ඒක approve කරන්නද එපාද කියලා. ඒක අපිට තීරණය කරන්න පුළුවන් approve කරනවද නැද්ද කියලා. අන්න ඒ නිසා කාටවත් අපේ private key එක හොරගම් කරන්න කියලා දෙයක් කරන්න බෑ මේ ledger එකක් භාවිතා කරනකොට. ඒක තමයි තියෙන වාසිය. අවාසියකට තියෙන්නේ මේක නැති කරගන්න හොඳ නෑ. මේක නැති කරගත්තොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි පරිස්සම් කරලා රන් තියා ගන්න ඕන අපි ළඟ. ඊළඟට තමයි desktop wallet එක ආරක්ෂාව අතින් එන්නේ. ඊටත් පස්සේ තමයි web wallet එක ආරක්ෂාව අතින් එන්නේ. ඉතින් ප්‍රධාන කම්පනිස් දෙකක් තියෙනවා මේ වොලට් නිෂ්පාදනය කරන දැනට. ප්‍රසිද්ධම එක තමයි ලෙජර් කියන එක. ඊට අමතරව ටේසර් කියලා තව කම්පනි එකක් තියෙනවා. දැන් අද මම ළඟ තියෙන ලෙජර් වල හදන Nano S කියන hardware wallet එක. ඉතින් මේ මම order කර pack එක ඇවිල්ලා wallet දෙකේ එකක්. ඔයගොල්ලන්ට මෙතන පේනවද දන්නේ නැහැ. මෙතන quantity එක දෙකයි. 2 pack එකක් නිසා මට free හම්බෙනවා OTG kit එකක්. ඒ කියන්නේ travel kit එකක් හම්බෙනවා නොමිලේ. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ wallet එක තියෙනවා Amazon එකේ තියෙනවා, eBay එකේ තියෙනවා, තව ගොඩක් site වල තියෙනවා. හැබැයි ඒ එකක්වත් අපිට trust කරන්න බෑ. මොකද කවුරු හරි wallet එක අරගෙන configure කළා, ඒ ගන්න ඕන security codes අරගෙන ඔයාට දුන්නොත් ඔයා සල්ලි දෙම්මට පස්සේ එයාට පුළුවන් වෙන තැනකින් ඒ recovery codes දාලා ආයේ ඔයාගේ සල්ලි ටික ගන්න. ඒ නිසා company එකෙන්ම ගන්න ඕන පාවිච්චි නොකරපු අලුත්ම wallet එකක්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මේක මම කෙලින්ම ledger site එකෙන්මයි open order කරේ. මම ඔයගොල්ලන්ට link එක දාන්නම් මේ video එකේ description එකේ මගේ link එක. ඒකෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා wallet එක order කරන්න. ෂිපින් කොස්ට් එකකුත් තියෙනවා. ඒ වුණාට ඒකෙන් ගන්න එක තමයි ආරක්ෂිතම. අනිත් එක තමයි මේක ගොඩක් වෙලාවට out of stock. මොකද මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලොන්ට manufacture කරන්න අමාරුයි එච්චර. ඒ නිසා site එකේ තියෙනවා නම් ඕගොල්ලෝ ගන්න. නැත්තම් ඕගොල්ලොන්ට ඉන්න වෙනවා ආයි stocks එනකම්. ඉතින් මට මේක කොස්ට් එක වුණා යුරෝ 158ක් දෙකටම.
ඊට අමතරව ශිපින් වලට යනවා යුරෝ 50 ගානක් වගේ යනවා සයිට් එකේ ඔයාගේ ඇඩ්‍රස් එක දැම්මහම ශිපින් ඔයාට පෙන්නනවා කොච්චරක්ද කියලා. ඉතින් ඔන්න ඕක තමයි ලෙජර් නැනෝ S එකේ තියෙන වැදගත්කම. මේකේ ගොඩාක් ටෝකන් සපෝට් කරනවා, උදාහරණයකට ඉතීරියම් බේස් ටෝකන්ස් අපි කියනවා ERC20 බේස් ටෝකන්ස් කියලා. ඊට අමතරව නියෝන් බේස් නියෝ බේස් ටෝකන්ස් NEP5 බේස් ටෝකන්ස් ඒවා සපෝට් කරනවා. ඊට අමතරව රිපල් කියන එක, ඩෑෂ්, ඔයාදී බිට්කොයින්, ඔයාදී ඕනම ප්‍රධාන ක්‍රිප්ටෝ කරන්සි එකක් මේක සපෝට් කරනවා. ඉතින් එහෙනම් අපි දැනගත්තා මේ ප්‍රොඩක්ට් එක ගැන. අපි එහෙනම් පැකින් එක ඕපන් කරලා බලමු මේක කොයි වගේද කියලා. ඔව්, අපි දැන් මේ පැකින් එක කපාගමු මේ ආකාරයට. හරි, මේ ආකාරයට පැකින් එක කපා ගත්තාම අපිට පේනවා ලෙජර් නැනෝ S වොලට් එක තියෙනවා, එක බොක්ස් එකක්. එක මම මෙහෙම පොඩක් පැත්තකින් තියෙනවා, අපි ඊළඟ එක බලමු. ඔව්, මේක තමයි ලෙජර් OTG කිට් එක, ඔන් ද ගෝ කේබල් සෙට් එක. මේක සයිට් එකෙන් වෙනම ගන්නත් පුළුවන්. මම අර 2 පැක් එකක් ඕඩර් කරා නිසා තමයි මේක ඒගොල්ලෝ නොමිලේ දුන්නේ. එකක් මට එකක් යාළුවෙක්ට තමයි මම ඕඩර් කරේ. ඉතින් මේ පැත්තෙත් ගහලා තියෙනවා ලෙජර් OTG කිට් කියලා, ලෙජර් සිම්බල් එක තියෙනවා ඒගොල්ලොන්ගේ. මෙන්න මේ පැත්තේ තියෙන කේබල්ස් වල ඉන්ටර්ෆේසස් එකක් තියෙනවා, ඒ කියන්නේ තුනක් තියෙනවා connectors. එකක් තියෙනවා micro USB to USB type C. ඔයගොල්ලෝ දන්නවා micro USB කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුද්දකට විතර වගේ කලින් ඉඳන් එන ෆෝන් වල තමයි micro USB තියෙන්නේ. අලුත්ම ෆෝන් වල එන්නේ USB type C එක. උදාහරණයකට Samsung Galaxy S8 එක ඒ වගේ ෆෝන් වල එන්නේ USB type C එක. ඊට අමතරව micro USB to USB type A. මේ කියන්නේ normal USB එක, computer එකේ USB එක, micro USB එක පොඩි ෆෝන් වල එන USB එකේ ඉඳලා මේක. ඊළඟට micro USB to micro USB. ඒ කියන්නේ එකම connector එක දෙපැත්තෙම තියෙන එකකුත් තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ඒක තියෙන්නේ. අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඊළඟට බලමු තව මොකද්ද තියෙන්නේ කියලා. මේක තමයි අනිත් device එක. මේ දෙකම එකයි, එකම ඩිවයිස් එක. ලෙජර් නැනෝ S cryptocurrency hardware wallet කියන එක. ඉතින් බලුවොත් wallet එකේ image එකක් තියෙනවා උඩින්ම ලෙජර් නැනෝ S කියලා තියෙනවා cryptocurrency hardware wallet කියලා. logo එක තියෙනවා ලෙජර් නැනෝ S කියලා තියෙනවා. පිටිපස්සේ තමයි details තියෙන්නේ. මං කියෙව්වොත් ලෙජර් නැනෝ S is a hardware wallet based on a secure element for storing cryptocurrencies, embedding a screen to check and secure digital payments. Again, ඒගොල්ලෝ කියන්නේ එක hardware wallet එකක්, ඒක secure එකක්. ඒක කරන්නේ cryptocurrency store කරන එක, يعني ගබඩා කරන එක. ඒකේ තියෙනවා මේ වගේ screen එකක්. ඔයගොල්ලන්ට පේනවා screen එකක් තියෙනවා. ඒකේ තමයි details වැටෙන්නේ. ඒකේ තමයි චෙක් කරලා secure digital payments. ඒ කියන්නේ අපිට චෙක් කරන්න පුළුවන් අපේ බැලන්ස්, ඒ වගේම අපිට පුළුවන් transaction approve කරන්න, reject කරන්න ආදී දේවල්. ඉතින් Bitcoin, Ethereum, FIDO authentication කියන එක තියෙන ඒගොල්ලන්ගේ technology එක USB support කරනවා. Open source and developer friendly, install third party apps or build your own. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ product එකට third party apps support කරනවා. ඒගොල්ලෝගේ development open source code එකක් පවා දීලා තියෙනවා. ඔයා developer කෙනෙක් නම් මේකට ගැලපෙන්න ඔයාට code එකක් software එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයට ඔයා cryptocurrency එකක් හදනවා, අලුත්ම blockchain එකක් හදලා ඔයාට ඔයාගේ token එක මේකට support කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේගොල්ලන්ගේ මේ free දෙන ඒ software development kit එක download කරගෙන code කරලා මේකට ඔයාගේ token එක support කරන විදිහට හදාගන්න. ඉතින් ledger තමයි මේක පැරිස් ෆ්‍රාන්ස් වල තමයි මේ කම්පැනි එක තියෙන්නේ. මටත් ඩිලිවර් එක ට්‍රැක් කරනකොට මම දැක්කේ ඒක ෆ්‍රාන්ස් වලින් තමයි
වෙයාහවුස් එකෙන් තමයි එළියට ආවේ මුලින්ම. ඉතින් අපි එහෙනම් මේක ඕපන් කරලා බලමු ඇතුලේ කොහොමද කියලා මේ ඩිවයිස් එක තියෙන්නේ. ඔව් මේ ආකාරයට තමයි බොක්ස් එක මෙහෙම තියෙනවා. මේක ඕපන් වෙන්නේ ඔන්න මමත් මුලින්ම ඕපන් කරන්නේ ඔයගොල්ලොත් එක්කම. මෙන්න මේ විදිහට තමයි ඩිවයිස් එක තියෙන්නේ. ලෙජර් කියලා ගහලා තිනවා උඩින්ම. ඩිවයිස් එක තියෙනවා මෙන්න මේ ආකාරයේ USB drive එකක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒක අපි පොඩ්ඩයි ඊළඟට බලමු. තව මොනවද බලමු බොක්ස් එකේ තියෙන්නේ. සේෆ්ටි එකට තමයි මේක තියෙන්නේ. තවත් කවරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා වෙල්කම් කියලා, වෙල්කම් ටු ලෙජර් නැනෝ S කියලා. ඩොකියුමන්ටේෂන්ස් තමයි එකේ තියෙන්නේ. getting started guide එක තියෙනවා. පොඩි papers තියෙන්නේ, ලොකු කොළමුකුත් නැහැ. configure කරන හැටි තියෙන්නේ. ඊළඟට recovery sheet එක. මෙන්න මේක වැදගත්. මේකේ මෙතන ලියන්න පුළුවන් ඔයාට වචන 24ක්. මේකට අපි කියනවා seed words කියලා. හදිස්සියේවත් මේ device එක නැති වුණොත් මෙන්න මේ seed word 24 භාවිතා කරලා ඔයාට ඔයාගේ cryptocurrency මේක ඇතුලේ store කරලා තියෙන මුදල් ගන්න පුළුවන් ආයිත්. මේකත් නැති වෙලා මේකත් නැති වුණා කියන්නේ ආයි මේක කවදාවත් ගන්න විදිහක් නැහැ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ නිසා මේක ලියලා ඉතාම ආරක්ෂිත තැනක තියාගන්න ඕන. කාටවත්ම දෙන්නත් එපා. ඒගොල්ලෝ කියලාම තිනවා recovery sheet confidential document. ඒ කියන්නේ රහසිගතයි මේක. Store this document in a safe place. ආරක්ෂිත තැනක තියන්න කියලා. ඉතින් අපි configure කරන වීඩියෝ එකෙන් ඒක බලමු. ඉතින් ඊට අමතරව තව මේක ඇතුලේ තියෙනවා USB කේබල් එක. මේකට එන ඩිෆෝල්ට් එනවා USB කේබල් එක. ඒක තමයි මේක ඇවිල්ලා micro USB to USB normal කේබල් එක. ඊට අමතරව ඒගොල්ලෝ එවනවා මේ පටිය ටැග් එක දාගන්න. ඔයගොල්ලෝට බෙල් එහෙම දාගන්න ඕන නම් මේක. ඊට පස්සේ පොඩි එකක් මේ ආකාරයට තියෙනවා. ඊට අමතරව key chain එකට දානවා නම් කීරින් එකක් තියෙනවා. ඔය ආකාරයට තමයි බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. අපි මේ ටික එහෙම තියලා අපි මේ ඩිවයිස් එක පොඩ්ඩක් බලමු. හරි. අපි දැන් බලමු මේ ඩිවයිස් එක ගැන. ඉස්සරහම තියෙනවා ලෙජර් කියලා ගහලා තියෙනවා. ඊට අමතරව අනිත් පැත්ත හැරෙව්වාම තියෙනවා varies in numerics කියලා. ඊට අමතරව මේ පැත්තේ බටන් දෙකක් තියෙනවා. මම හිතන එකෙන් වෙන්න ඕන ඕකේ කරන්නේ, කැන්සල් කරන්නේ, ඒ වගේ ඒවා කරන්නේ. ඊට අමතරව මෙන්න මේ ආකාරයට තමයි මේක ඕපන් වෙන්නේ USB එකක් විදිහට. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකක් තියෙනවා. ඊට අමතරව පිටිපස්සේ ගහලා තියෙනවා ledger nano s කියලා. ඔය ටික තමයි තියෙන්නේ. මේක mini USB. එතකොට වෙන්නේ මෙතනට අපි mini USB අර අපිට හම්බුනේ කේබල් එක කනෙක්ට් කරලා ඒක කම්පියුටර් එකට කනෙක්ට් කරන එක තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ මේක යූස් කරන්න ඕනේ නම් ඔය ආකාරයට තමයි ඩිවයිස් එක තියෙන්නේ. ඔව් ඊළඟට අපි මේ OTG කිට් එක ඕපන් කරලා බලමු ඒකේ මොන වගේ කේබල්ද තියෙන්නේ කියලා. හරි. මේක තමයි OTG කිට් එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ කේබල් ಜಾති තුනක් තියෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් මේ ආකාරයට උඩින් මෙහෙම ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තාම මේ ආකාරයට අපිට කේබල් ටික ඔක්කොම ගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ මේක ඇතුලේ. මේක අපි මේ ආකාරයට තියමු. පළවෙනි කේබල් එක මම ගත්තේ micro USB to micro USB එකක්. මේකෙන් අපිට පුළුවන් මේක ෆෝන් එකකට වගේ කනෙක්ට් කරන්න. මොකද මේගොල්ලෝගේ මොබයිල් ඇප් එකකුත් තියෙනවා. ලෙජර් එක මේ පැත්තටත් USB මේ පැත්තටත් ආදී ලෙස
කනෙක් කරන්න පුළුවන්. ඊළඟ කේබල් එක අපි බැලුවොත් මයික්‍රෝ USB USB මේක මේ කේබල් එකම තමයි බොක්ස් එකේ එකක් එන්නෙත් ledger එකත් එක්ක. මොකද ඔයගොල්ලෝ මේ device එක ගත්තේ නැත්නම් ledger OTG kit එක මේ කේබල් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා බොක්ස් එක ඇතුලේ කොහොමත්. මේක තියෙන්නේ computer එකට connect කරන්න. ඊළඟට තියෙන්නේ micro USB to USB C. අයිති මේක තමයි අලුත් ෆෝන් වලට connect කරනවා නම් මේක තමයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට මම ගාව තිනවා Samsung Galaxy X8 කියන ෆෝන් එක. මේක ඔයගොල්ලෝ බැලුවොත් පේනවා මේකේ තියෙන්නේ USB C කේබල් එකක්. ඒ නිසා මම මේ ආකාරයට මේක connect කරලා මේ ආකාරයට මට ඕනනම් පුළුවන් ledger එක connect කරගන්න. මෙන්න මේ විදිහට connect වෙනවා. එතකොට power on වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ledger එක welcome කියලා වෙනවා. Push both buttons to begin කියලා I welcome කියලා වැටෙනවා. දැන් මේක setup කරන්න මේ pull button දෙකම ඔබන්න ඕන. මම දැන් setup කරන්න යන්නේ නැහැ. මම මේ unboxing එකේදී ඔයගොල්ලන්ට පෙන්නුවා ledger nano s එක ගැන. ඒකේ මොකද්ද මේ product එක මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේක අනිවාර්යෙන් වැදගත්. මොකද අපි දන්නවා crypto currency වල ගොඩක් වෙලාවට අපි දකිනවා මගේ wallet එක hack වුණා, මගේ private key එක නැහැ ආදී ලෙස ගොඩක් ගැටලු අපේ අයට තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම මේකක් ගන්න. මේක අරගෙන ඔයා hold කරන tokens මේකේ තියාගෙන hold කරන්න, web wallet වල hold කරන්න එපා, secure නැහැ. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක පෙන්නුවේ. ඉතින් අද අපි මේකේ unboxing එක කරේ. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මේක කොහොමද computer එකට connect කරලා setup කරන්නේ, සහ මේක කොහොමද අපේ token hold කරන්න භාවිතා කරන්න කියලා. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි තාක්ෂණ වේදියා channel එකත් එක්ක ඔයගොල්ලෝ රැඳී ඉන්නවා. ඔයගොල්ලෝ වීඩියෝ like කරනවා, comment කරනවා, share කරනවා, ඒ වලට ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් මේ ගැන උනන්දුවක් තියෙන හැමෝටම මේ වීඩියෝ එක දෙන්න, ඒගොල්ලොත් එක බෙදා ගන්න, නිතරම channel එකත් එක්ක රැඳී ඉන්න, channel එකට subscribe වෙලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.